සදින් ප්‍රේමදාස මැතිතුමාණන්ගේවත් වේවා. පසුගියෙන්ද අවසන් වුණු අපි ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා. තමුන්නාන්සල සියලු දෙනාම දෙහිවල ආසනයේ සමවිදාර බලවේගයේ ප්‍රධාන සංවිධායකවර හැටියට මම මේ අවස්ථාවේ තමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඇත්තටම අපි අපේ නායකතුමත් එක්ක තමුන්නාන්සල හමු වෙන්න බලාපොරොත්තු වුණේ ඊට වඩා වෙනස් විදියට. නමුත් අවාසනාවකට අපිට නැවත වතාවක් තමුන්නාන්සල හම්බෙන්න සිදු වුණේ අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති හැටියට නෙවෙයි. නමුත් මතක තියාගන්න මේ මගහැරුණ ජනාධිපති ධූරය නුදුරු අනාගතේම සජිත් ප්‍රේමදාස මහත්මයාට ලැබෙනවා කියන එක කියන්න ඕන. පළමුවෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී අපේ ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිය ලබා දුන්නු ඔබ සෑම සිරු දෙනාටත්, ඡන්දය ලබා දුන්නු දෙහිවල ආසනයේ සිරු දෙනාටත් මගේ ස්තුතිය සහ ප්‍රණාමය මේ අවස්ථාවේ දුක කරනවා. බෙහෙවින් ස්තුතියි. විශේෂයෙන්ම මම කියන්න කැමති මේ දෙහිවල ආසනේ සමගි ජන බලවේගයට ඡන්දය ලබා දුන්නු සියලු දෙනාගේම අනාගතය සුරක්ෂිතයි. ඔය අනිත් කණ්ඩායම් වලට ඡන්දය දුන්නු අය අද අනාථ වෙලා හමාරයි. කෑලි කෑලි වලට එක එක ලකුණු වලට කැඩිලා ගිහිල්ලා තියෙනවා. චන්නවිකුම් මහත්මයාට මම උපදෙස් දෙනවා, මේ රැස්වීමෙන් පස්සේ මේ සියලුම දෙනත් සමග දින යොදා ගන්නට ඕන. පළාත් පාලන කොට්ටාස 14ක් තියෙනවා, ග්‍රාම නිලධාරී වසම් 15ක් තිබෙනවා, ඒ වගේම ඡන්දපොළ මැද්‍යස්ථාන 39ක් තිබෙනවා. ඒ තුල කුඩා ගම් නගරයයි කියන කොට්ටාස 268ක් තිබෙනවා. මේ හැම තැනකටම ගිහිල්ලා අපිත් එක්ක සම්බන්ධ නොවුණු සියලු දෙනා එකට එකතු කරගන්නට ඕන. ඒ එසේ කරනකොට එළබෙන මහමැතිවරණයේදී ජය නියතයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒසා කරුණා කරලා මගේ මේ ස්තුති කතාවෙන් පසුව ඔබ රැඳී ඉඳලා විශේෂයෙන්ම මගේ මහා මැතිවරණ ව්‍යාපාරය මේ කොට්ටාසේ ක්‍රියාත්මක කරන්නට මම යොදවලා තියෙන අපේ සුනිල් ජයවීර මැතිතුමාව, එතුමත් චන්නවිකුම් මැතිතුමත්, පද්වේරිය මැතිතුමත් සහභාගි වෙන්නේ දින ටික යොදාගෙන වහාම පටන් ගන්න කොට්ටාස 14ට යන, වසම් 15ට යන, ඡන්දපොළ මැද්‍යස්ථාන 39ටම යන, තව දුරටත් පරක්කු කරන්න එපා. ඒ වගේම අර කුඩා ඒකක 268 ඒ නියෝජිත ලේකණක් මට අවශ්‍යයි. අපි දෙහිවල ආසන බල මණ්ඩලය ශක්තිමත් කරලා එළමෙන මහමැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නට ඔබ සිළු දෙනාම අත්දැක ගන්නවයි කියලා මම යෝජනා කරනවා. එළමෙන මහමැතිවරණයේදී අපි තරයේ විශ්වාස කරනවා ඔබගේ ශක්තියත් සමග නියත ජයක් ලබා ගැනීමේ අවස්ථාව අපිට ලැබෙනවා. අපේ රටේ ජනතාව ඉතාමත්ම දුෂ්කර තත්ත්වයකට අද වැටලා තිබෙනවා.
දුෂ්කර තත්වයක සිටින ජනතාවට අමාරු තැනකට වැටලා තිබෙන අපේ රට යලි ගොඩනගන ගමනට අපේ පූර්ණ ශක්තිය සහයෝගය ලබා දෙන්නට දේශපාලන රටාවේ මෙතෙක්කල් ක්‍රියාත්මක වුණු ඊර්ෂ්‍යාකාර වෛරක්කාර ක්‍රෝධෙන් පිරිච්ච කුහක දේශපාලන සංස්කෘතිය අපි ඉවත දවන්නට දේශපාලන පසුබෑමක් සමග තවත් වෙර යොදලා අපි උත්සාහ දරන්නට ඕන අපේ රට මුහුණ දෙන ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් ලබා දීමේ වැඩපිළිවෙලේ කොටස් කරුවන් දායක කරුවන් සහ රටේ ප්‍රශ්න විසඳන ක්‍රියාවලියට නායකත්වය ලබා දෙන්නට අපි සූදානම් වෙන්නට මහ මැතිවරණයට තරඟ කරලා ඒ ජයග්‍රහණය අපි ජනතා ජයග්‍රහණයක් බවට පත් කරගන්න. එතනදී අපි ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්නේ අපේ රටට. අපේ රටේ ජාතික අවශ්‍යතාවයට. අපේ රටේ විසඳෙන්නට ඕන ඒ ප්‍රශ්න රැසක් තිබෙන. ඒ හැම ප්‍රශ්නයකටම විසඳුම් ලබා දෙන ක්‍රියාවලියේ නායකත්වය අපි ගන්නට පටු දේශපාලන වාද වේද පැත්තක තබන විසඳුම් හොයන්නට අපි වෙනස් වෙන තැන් අපි එකඟ නොවන තැන් අපි තර්ක විතර්ක කරන තැන් වාද වේද ඇති වෙන තැන් ඒව හොයා ගැනීම බොහොම ලේසි. ඒක අපහසු කාර්යයක් නෙවෙයි. අමාරු කාර්යයක් මොකක්ද? අමාරු කාර්යය තමයි රටේ සාධනීය ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම. අපේ රටේ ආර්ථික වර්ධනය ඉතාමත්ම මන්දගාමීව ක්‍රියාත්මක වෙනවා. ආර්ථික වර්ධනය මන්දගාමී වෙනවායි කියන්නේ ජනතාවගේ අතට ලැබෙන මුදල් ප්‍රමාණය සීමා වෙනවා. ජනතාවගේ අතට මුදල් ලැබෙන ප්‍රමාණය සීමා වෙනවායි කියන්නේ රටේ ආර්ථික ක්‍රියාවලිය දුර්වල වෙනවා. මුදල් සංසරණය අඩාල වෙනවා. අතේ මුදල් අඩු වෙනකොට පරිභෝජනය අඩු වෙනවා. ආයෝජනය අඩු වෙනවා. ඉතිරි කිරීම අඩු වෙනවා. ඍණාත්මක බලපෑමක් සිද්ධ වෙනවා රටේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට. ජාතික නිෂ්පාදනය ප්‍රසාරණය වෙනකොට වර්ධනය වෙනකොට ආර්ථිකයේ වර්ධනය වෙනවා. ආර්ථිකයේ වර්ධනය වෙනකොට ඔබගේ ජන ජීවිත ශක්තිමත් වෙනවා. ඔබගේ ජන ජීවිත ශක්තිමත් වීමත් සමග ඔබගේ අත පිට සරු වෙනවා. එහෙනම් අපේ ගමනේ ප්‍රධානතම අරමුණ තමයි මේ රටේ ලක්ෂ 220ක් ජනතාවගේ අත පිට සරුවන යුගය නිර්මාණය කිරීම. ඔය සම්ප්‍රදානුකූල පැරණි ගතානුගතික දේශපාලන ක්‍රමවේදයෙන් අපි බැහැරයි. අලුත් විදිහට හිතමු. මේ බංකොලොත් රටේ ලක්ෂ 220 ඔබ අප සිරු දෙනා මේ රටේ පුරවැසිය අපේ මාතෘභූමිය කොහොමද අපි ගොඩගන්නේ? කොහොමද අපි රටක් හැටියට ගොඩ එන්නේ? කොහොමද අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩි දියුණු කරන්නේ? කොහොමද අපේ රටේ නිෂ්පාදන කර්මාන්ත ක්‍රියාවලිය ප්‍රචලිත කරන්නේ? කොහොමද අපේ රටේ
ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් රැකගන්න. කොහොමද අපේ අලුත් ව්‍යවසායකින් දස ලක්ෂයක් නිර්මාණය කරලා මේ රටේ තාරුණ්‍යයට ඒ ශක්තිය ලබා දෙන්නේ? කොහොමද අපේ රටේ කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය, තේ පොල් රබර් කර්මාන්තය මේ හැම අංශයකින් කොහොමද අපි ඉදිරියට යන්නේ? කොහොමද අපේ රටේ ආයෝජනය ප්‍රවර්ධනය කරන්නේ? කොහොමද ඍජු විදේශ ආයෝජන වැඩි කරගන්නේ? අපනයන කේන්ද්‍රීය කර්මාන්ත පද්ධතිය ශක්තිමත් කරන්නේ? අලුත් කර්මාන්ත ශාලා බිහි කරලා රටේ යෞවන යෞවනියන්ට රැකී රක්ෂා ටික ලබා දෙන්න. මෙන්න මේ ආකාරයට තමයි අපි අපේ ඉදිරි ගමන ක්‍රියාත්මක කරන්නේ. රටට විසඳුම, ජනතාවගේ ගැටළු වලට ප්‍රශ්න වලට උත්තර මේ ධනාත්මක සංකල්පය තුළ අපි ඉදිරියට යන්නට ඕන. ඒ නිසා මතක තබා ගන්න, මැතිවරණයකදී පසුබෑමට ලක් වුණයි කියලා අපි මන්දගාමි වෙලා සුපුරුදු ඉදිරිවාදී දේශපාලන ක්‍රමවේදයේ අනුගමනය කිරීම අපි බැහැර කරන්න. අපි කොහොමද අපේ මාතෘභූමිය ගොඩගන්නේ? අපි කොහොමද අපේ රටේ පොදු ජනතාවගේ ජන ජීවිත සුපිත මුදිත කරන්නේ? ඒ ගමනට ඔබ අප සිල් දෙනා එක්සිට්ව එක්සත්ව ඒක රාශි වෙනවා. උපදෙස් දුන්නු ආකාරයට කරුණා කරලා කොට්ටාස 14 වසම් 15 චන්දපොළ මධ්‍යස්ථාන 39 ගම්නගර 268 සංවිධාන ශක්තිය, සංවිධාන බලය තර කරගන්න. වෙනදටත් වැඩිය ඍජු සම්බන්ධතාවයක් ඔබත් සමග ඇති කරගෙන අපේ ගමන ඉදිරියට ගෙන යන්නට අපි කටයුතු කරමු. එසේනම් ඔබගේ හයිය තුළ, ඔබගේ ජවය තුළ, ඔබගේ ශක්තිය තුළ අපි නැවතත් තරක් බිමට බැහැලා සියලු දෙනාම එකතු කරගෙන රට දිනවන සමගි ජන බලවේගයේ දිනවන ගමනට මුළුමනින් සියලු දෙනාටම ජය ශ්‍රී. You're watching the Life Traveler Channel.